ස්ටෝරි channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් එකතු වෙන මාත් එක්ක දෙහදක් ආදරණීය නවකතාවේ 32 වෙනි කොටස අහන්න. ඒ වගේම ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලාත් මම මතක් කරනවා. ඉතින් අපි යමු කතාවට. ආව් මෙන්න ගහනවා. සාරංග බිම වාඩි වුණා. අහිංසත් කොට්ටයක් අරන් ඇවිත් එළියට පැනලා සාරංගට ගහගෙන ගියා. අහිංසගේ සද්දෙට උඩ ගිහින් ඇහැරුණු මාදව කාමරෙන් එළියට ආවේ විදුලි වේගෙන්. කේශව නම් කාරණේ දැනගුන්න නිසා කලබල වුණේ නැහැ. ඒත් ඔහු උඩට එද්දී වෙලා තිබුණේ අනෙකක්. සඳුපමා, තුෂාරි, පියල් මේ හැමෝම උඩ තට්ටුවට යනකොට බය වෙලා උන්නේ අහිංසාවත් චාන්‍යවත් නෙවෙයි සාරංගයි. අහිංසා බෙඩ්ෂීට් එක අල්ලලා විසි කරා. ආ මේ ඉන්නේ අපේ බය කරන්න හැදුවට තව පාරක්. අහිංසා කොට්ටෙන් තව පාරවල් 6-7ක් ගහගෙන ගියා. චාන්‍ය සෙරප්පුව බිම දැම්මා. පාඩමක් උගන්වන්න කියලා හිතුවට සෙරප්පුවෙන් ගැහුවට මොකෝ චාන්‍යයට දැන් හිතට අප්සෙට්. කේශව නම් උන්නේ බඩ අල්ලන් hina වෙවි. මොනවාද බම් මේ මහරෑ තිස්සේ කරන්නේ? මාදව නම් මුන්නේ නිින්ද කැඩුණු එකට තරහින්. අනේ මාව බේරගනින්න යකුනේ. අහිංසා උන්නේ තාමත් කොටෙන් ගහන ගමන්. චාන්‍ය මුලින්ම ගහපු පාරකට සාරංගගේ කම්බුල හීරිලා තියෙනවා චාන්‍ය දැක්කේ පස්සේ. හොඳ වැඩේ. සඳුපමා එහෙම කියලා කාමරයට ගියා. ඇයට නම් සතුටුයි පඬිතියා මට්ටු වුණ එකට. ඔයාලා ගිහින් නිදා ගන්න මුන්ට පිස්සු. ගුටිකන සාරංග දිහා බලලා මාදව කිව්වේ පියල්ටයි තුෂාරිටයි. ඔවුන් එක්ක මාදවත් පහළට ගියා. සාරංග බෙඩ්ෂීට් එකත් පොරවගෙන බිම ඉඳන් උන්නේ පිස්සෙක් ගන්නට. කේශව මාව බේරගනින් බං. ඔහු නැගිට ගන්න බැරිව උන්නේ පුදුම අමාරුවෙන්. ඒ පාර අහිංසා කේශව දිහා බැලුවා. තමසි තම උසි ගන්නල එවලා තියෙන්නේ. බලා ගමුක හෙට. ඇයි කේශවටත් බැනලා කාමරයට ගිහින් හයියෙන් දොර වැහුවා. ඇයට දැන් තනියම නිදා ගන්න බයක් නැහැ. ඒ චාන්‍ය උන්නේ අවුලෙන්. සාරංගගේ කම්මුලේ සීරීම දැකලා ඇයට දුක හිතුණා. චාන්‍ය සාරංග දිහාවට පොඩ්ඩක් නැමුණා. ඔයාගේ කම්බුල සීරිලානේ. ලේත් ඇවිත්. සාරංග කම්බුල අතගාලා බැලුවේ එතකොටයි. ඔහොම ගැහුවම ලේනව නෙන්නම්. මේ බලහල්ලකෝ සෙරප්පුවේ අඩිය තරම. චාන්‍ය ඇඟිල්ලක් විකුවා. එන්නකෝ පහලට. ඔහුට එහෙම කියලා චාන්‍ය පහලට ගියා. ඒත් එක මොහොතක්වත් කේශව දිහා බැලුවේ නැහැ. සාරංග බෙඩ්ෂීට් එකත් ඔතාගෙනම පහළට ආවේ කේශවත් එක්ක. ඒ අන ටිකට චාන්‍ය ෆස්ට් එන් බොක්ස් එක මේසෙ උඩට ගෙනල්ලා. එන්නකෝ. සාරංග පුටුවකට බර වුණා. කේශව උන්නේ ඔහුට සමාන්තරව මේසෙට හේතු වෙලා. ඔයත් අහිංසක පාටට උන්නට චණ්ඩි වැඩ නේද කරන්නේ? මැදයි මාත් බය කරන්න ආවා. අන්තිමට සෙරප්පු වෙනුත් කන්න වුණා. චාන්‍ය කිසිම සාධයක් නැතුව සර්ජිකල් ටිකක් ඔහුගේ තුවාලෙට තිබ්බා. සාරංගට දැවිල්ල ගැනුණු නිසා චාන්‍ය කටින්ම පිම්බේ වේදනාව අඩු වෙන්න. මේ සේරම දිහා කේශව බලන් උන්නේ ඉරිෂියාව උතුරා යන දැසින්. ඕවවුනේ නැහැ බං පොඩි සීරීමක්නේ. සාරංගට නම් මේක ගානක් තිබ්බේ නැහැ. චාන්‍ය පියවරෙන් පියවරත් බේත් දාන හැටි කේශවට තවත් බලන් ඉන්න බැරි වුණා. මේ ඕකව මැරෙන්නේ නැහැ ওই තුවාලෙට. ගිහින් නිදා ගන්නවා. චාන්‍ය ඔලෝස්සල කේශව දිහා බැලුවා. සාරංගත් බැලුවේ hinaවක් එක්ක. කේශවගේ හඬේ තිබ්බේ පැලෙන්නේ ඉරිසියාවක්. යකෝ උඹ හොඳම යාළුවටත් ජෙලනේ. ඔහුගේ කතාවට චාන්‍ය බිම බලාගත්තා. කේශව ඇයට ආදරේ කියලා සාරංග නම් දන්නව ඇති. කේශවට සාරංග ගැන නම් අවිශ්වාසයක් නැහැ. ඒත් ආදරේ කියලා කිව්වට පස්සෙවත් චාන්‍යගෙන් ප්‍රතිචාරයක් නැති එකට කේශව උන්නේ අවුලෙන්. බලන් ඉන්න බැරිම තැන කේශව කාමරයට ගියා. මූණම් පුදුම බඩඩා. සාරංග කිව්වේ කේශව යන දිහා බලලා. බෙහෙත් ටික ආයේ බොක්ස් එකට දාන චාන්‍ය දිහා සාරංග ටික වෙලාවක් බලන් වුණා. නංගි. ඇයි සාරංග දිහා බැලුවේ කරමින් ඔන්න වැඩේ නතර නොකරමයි. ඌ එයාට ගොඩක් ආදරේ. එවරි චාන්‍ය මොහොතකට ගල් ගැහුණා. ඔයාට බලපෑම් කරනවා නෙමෙයි. ඔයත් එක්ක කතා කරන්න හම්බුන වෙලාවේ මම මේ කියන්නේ. කේශව වගේ කෙනෙක් ඔයාටවත් ඔයා වගේ කෙනෙක් කේශවටත් ආය හම්බ වෙන එකක් නැති වෙයි. ඔයාගේ වචන විතරයි අඩු. කේශව සාරංගගෙන් නම් ඒ දේවල් හංගන්නේ නැහැ කියන්න චාන්‍ය දන්නවා. ඇය උත්තරයක් දෙන්න ටික වෙලාවක් ගත්තා. ඔයාට තේරෙන්නේ නැහැ අයියේ. මම මෙහාට ආවේ අහම්බෙන්. ගිරිරාජ් අංකල්ගේ ගෙදර ඉඳගෙනම එයාගේ පුතත් එක්ක සම්බන්ධයක් පටන් ගන්න එක මට කරන්න බැරි වැඩක්. ඇයි කිව්වේ හිමීට. සියල්ලම නිහඬ නිසා කවුරුන් හරි අහන්නේදී කියලා ඇයට බයයි. මේ ගෙදර එහෙම ගැටලුවක් නෑ කියනවා දන්නවනේ. පොඩ්ඩක් සැර වුණාට මුරණ්ඩු වුණාට කේශව කියන්නේ තිසර වගේ එකෙක් නෙමෙයි. මන් දන්නවා. සාරංග චාන්නගේ ඇස් දිහා බැලුවා. හරි මට මේක කියන්න ඔයාගේ හිතේ කේශව ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? චාන්නේ ඒකට තොල පෙරළුවා. හිතේ නම් කේශව ගැන ඇයට තියෙන්නේ ගෞරවයක්. කේශව කොච්චර නපුරු වුණත් එයා කෙල්ල දිහා කවදාවත් වැරදි විදියට බලන කොල්ලෙක් නෙමෙයි. ඒත් ඒ කිසි එකක් සාරංගට කියන්න බෑ. මොකද එයා සේරම කේශවරි කියන නිසා. දන්නේ නැහැ. සාරංග hina වුණා. කෙල්ලෙක් ඔහොම දෙපැත්තට නැති උත්තරයක් දෙන්නේ හිතේ තියෙන ඇත්ත කියන්න බැරි වෙලාවට. තවත් ඒ කතාව ඉස්සරහට යයි කියලා හිතලා චාන්න කාමරයට යන්න තීරණය කළා. මං යනවා. සෝරි මං නිසා තුවාල වුණාට. good night. සාරංගට තේරුණා චාන්ය ඔහුව මග ඇරියා කියලා. ඒත් ඊට වඩා ඇයව අපහසුතාවයට පත් කරන්න ඕනේ නැති නිසාම සාරංගත් ඇයට යන්න දීලා කාමරයට ඇදුණා. චාන්ය උන්නේ පුළුවන් තරම් කේශව මග අරිමි. ඔහු සමග එකට ඉන්න එක ඇයිට හිතට සතුටක් වුණත් ඇගේ ප්‍රශ්නෙයි ගිරිරාජ්ට තියෙන ගෞරවය නිසායි චාන්‍ය උන්නේ හිතත් එක්ක අරගලයක. ගිරිරාජ් ආය ආවට පස්සේ චාන්‍යට දැනුනේ ආරක්ෂිත හැඟීමක්. සඳුපමත් ඔෆිස් එකට යන්න එන්න පටන් ගත්ත නිසා කේශවිට දැනුනේ නිදහස නැති වුණා වගේ හැඟීමක්. සඳුපමාට නම් ඒ වැඩේ කරන එක වරහන්. ඒත් කේශව ළඟින් ඉන්න ලැබෙන chance එක නැති කරගන්න බැරි නිසා සඳුපමා පුළුවන් තරම් ඔෆිස් එකේ වැඩ ඉගෙන ගත්තා. මෙන්න මේව පිටි කෑෂ් වලට දාන්න චාන්‍ය උපදේශක් දුන්නේ සඳුපමාට. හරි හරි මන් දන්නවා. සඳුපමා කිව්වේ ලොකු කමෙන්. චාන්‍ය ඒ නිසා ඕනාට වඩා වැඩ කියලා දෙන්න පෑන්නේ නැහැ. කේශව නම් උන්නේ චාන්නගේ ශනික වෙනස් වීම ගැන කේන්තියෙන්. හදිසියෙම චාන්‍ය කේශව දිහා රවල බලන එක නතර කරලා. සාරංග එදා චාන්‍ය එක්ක කතා කරපු ටික කේශවට කියලා තිබ්බ නිසා කේශව උන්නේ චාන්‍ය එක්ක කතා කරන්න වෙලාවක් එනකන්. සඳුපමා ඔෆිස් එකෙන් එළියට ගිය වෙලාවක් බලලා කේශව චාන්‍ය ළඟට ලං වුණා. මේ චාන්‍ය උත්තර බැන්දේ ඔළුව උස්සන්නේවත් නැතිව. චාන්‍ය බලනවා මන් දිහා. ඔහුගේ තරවටුවට ඇය වැඩේ පැත්තකින් තියලා කේශව දිහා බැලුවා. මොකද එකපාරටම වෙනස් වෙලා කේශව ඉන්නේ වෙනද වගේම කේන්තියෙන්. ඇය ඔහුව ගණන් නොගෙන ඉන්න එක ඔහුට තදින්ම දැනිලා. චාන්‍යා කේශව කිව්ව එක ඇහුනේ නෑ වගේ නැගිට්ටා. ඒ කබඩ් එකෙන් ෆයිල් වගේක් ගන්න. උත්තර දෙනවා. චාන්‍යාගේ පමාව කේශවට ගෙනාවේ කේන්තියා. හිතට මොන තහංචි දැම්මත් කේශව තරවටු කරනකොට චාන්‍යාට හිතුනේම එකට එක කරන්න. මං වෙනස් වෙලා නැහැ. පිස්සුද ඔයාට? ඇයි කිව්වේ ෆයිල් ටික අතට ගන්න ගමන්. ඔව් මට පිස්සු තමා. මෙහෙ බලනවා. කේශව එක අතකින් ඇයව ඔහුගේ පැත්තට හරව ගත්තා. අනිත් දවසේ මං කතා කරන වෙලාවට මගේ දිහා නොබෙලුවොත් දෙනවා එදා වගේ කඹුල පුපුරන්න. අනේ මට වෙන වැඩ නැහැ නෝගෙන් ගුටි කන්න. අයින් වෙන්න කරුණාකරලා. චාන්‍ය ෆයිල් එකෙන්ම කේශවව තල්ලු කළා. ඒත් කේශව ටක් ගාලා ඇගේ මැණික් කටුවෙන් අල්ලගත්තා. මං ඒ කාලේ රිද්දපු ඒවට ඔය පලිගන්නනේ හදන්නේ. දැනුත් කරනවා රිද්දන එක තමා. අතාරින්න කේශවයි සඳුපමා දකීවේ. මට කමන්නේ මොකා දැක්කත්. ඔහු ඇගේ අනිත් අතත් අල්ලගත්තා. ඒ අල්ලපු පායට ඇගේ අතින් ෆයිල් ටික බිම වැටුණා. ඔයා ඇයි ඔච්චර මුරණ්ඩු? චාන කතා කළේ පොඩ්ඩක් තරහින්. ඇයි කොච්චර try කළත් කේශව ඒ ග්‍රහණය බොරු කරේ නැහැ. ඔයා ඇයි ඔච්චර අහිංසක? කේශව එක අහපු විදියට චාන්නට hina ගියා. මොකද hina වෙන්නේ? මං අහිංසක නෑ. ඔයාට වැරදිලා. ඇය කිව්වේ ඒ hina වෙන්නමයි. ඇයව හරියටම දන්න කෙනෙක් ඉන්නව නම් කවුරුත් ඇයට අහිංසකයි කියලා නම් කියන්නේ නැහැ. ඒත් කේශව ඉස්සරහා දැනෙන මේ නිදහසට චාන්‍ය ආසයි. ඇය hina වෙන දිහා කේශව බලන් ඉන්නේ ආදරෙන්. මොකද්ද උත්තරේ? කේශව අහපු දෙයට චාන්නගේ hinaව නැති වුණා. හිතේ තියෙන පිරුතුරට තාමත් වේලස්සන වැඩි. ඇය මුකුත් කියන්න කලින් දැක්කේ දොර ඇරිය සඳුපමාව. චාන්නගේ අතල්ලන් ඉන්න කේශවව දැකලා සඳුපමා එතනම නතර වුණා. චාන්‍යා ඉක්මනට අත් දෙක ඔහුගෙන් මුදව ගත්තා. මොකද මෙතන වෙන්නේ? සඳුපමා කේන්තියෙන් අහද්දී කේශවට තේරුනේ සඳුපමා ඇවිත් කියලා. ඇගේ කටට නම් කේශව බය නැහැ. ඒත් චාන්නට රිද්දන්න සඳුපමා ඕනෑම දෙයක් කරනවා කියන්න ශ්‍රේෂ්ඨව අත්දැකීමෙන් දන්නවා. මෙතන මොනවා වෙන්නද? ඔහු කිව්වේ පොඩු තරහක් මවාගෙන. අනිත් දවසේ අඩපාඩුවක් කියනකොට එකට එක කියන එක නතර කරනවා. තේරුණාද? ඒවර ඔහු චාන්නේට බැන්නේ බොරුවට සැර කරලා. කේශව ඒ දේ කළේ ඇය වෙනුවෙන් කියලා චාන්නේට තේරුණා. ඇය නිහඬවම ෆයිල් ටික ඇහිඳා. කේශව චාන්නේට බැන්නට සඳුපමාට නම් ආවි සැකයක්. කාමරයට එද්දි කේශව ඇය දිහා බලන් වුණ විදිය සඳුපමාට මතකයි. කේශවගේ බැල්ම තිබ්බේ තරහක් නම් නෙමෙයි. චාන්නේගේ මූණ දිහා බැලුව සඳුපමා තේරුම් ගත්තේ කේශව ඇයට බැන්නේ ඇත්ත කාරණේ කෙනා නම් නෙමෙයි කියලා. තරහින් දත් මිටි කෑව සඳුපමා පුටුවෙන් ඇවිත් වාඩි වුණේ චාන්‍ය දිහා කන්න වගේ බලලා. සතියක් විතර ගියත් තිසරට නම් චාන්‍ය ඉන්න දිහාවක් හොයාගන්න ලෑසි වුණේ නැහැ. ආ කාරණේ ඉෂ්ට කරගෙන මිසක් ආය හැරෙන්න ඔහුට බෑ. ඔහු මදුෂ්‍යක්ක මුළු මහනුවරම පීරුවත් ඒ කිසි එකක් සාර්ථක වුණේ නැහැ. මදුෂ් නම් මුන්නේ ඒ ගැන සතුටින්. තිසර කරන මේ මෝඩ වැඩිය ගැන ඔහුට කිසිම පැහැදීමක් නැහැ. ඉස්සර නම් තිසරගේ මේ වැඩවලින් ඔහුත් සතුටක් ලැබුවත් දැන් නම් මදුෂ්ට ඒව ගැන හැඟීමක් එන්නම නැති තරම්. ගිරිරාජ් ඔහු දන්න මිතුරන් කිහිප දෙනෙක් ලවා තිසර ගැන හොයන්න උත්සාහ කළා. දිල්නාෂ් ඒ වෙනකොට ලංකාවෙන් පිටත් වෙලා උන්න නිසා ඔවුන්ට ඔහුගෙන් තවදුරටත් උදව් ලැබුණේ නැහැ. හැමදෙනාම උන්නේ චාන්න ගැන අවධානය. ඒ අතර සඳුපමාත් උන්නා. ඒ චාන්නට තියෙන ආදරයකට නම් නෙමෙයි. මේ වෙන්නේ මොනවාද කියලා දැනගන්න ඕන නිසා. මේ අතර මතීෂ උන්නේ ලංකාවට ඇවිත්. ඔහු ලංකාවට ආව ටයිම් එකේ හැටියට බදුල්ලට එන්න පාන්දර වෙන නිසා ඔහු නතර වුණේ මහනුවර ඔහුගේ මිතුරෙක්ගේ ගෙදර. චාන්‍ය උන්නේ ඔෆිස් එකේ අයට සමු දෙන්න හිත හදා. තව සතියකට පස්සේ චාන්‍ය වැඩට එන්නේ නැහැ කියලා දැනගත්ත කොල්ල කෙල්ල ටික නම් උන්නේ දුකෙන්. අනේ ඇයි මිස් යන්නේ? මිස් වැඩි කාලයක් උන්නෙත් නැහැ. සර් ගහපු නිසාද? අමන්ද ඇහුවේ ඇත්තටම දුකෙන්. ඒ නිසා නෙමෙයි අමන්ද, මං උදව්වට ආවා මිසක් ජොබ් එකක් විදියට නෙමෙයි වැඩ කළේ. ඉතින් සඳුපමා කැමතියි මේ වැඩ කරන්න. එයා ඉතින් නංගිනේ. ඉතින් මං නතර වෙන්න හිතුවා. කට්ටියට ඒත් හිතට හරි මදි. එයාගේ නම් මහා ඔළුව මට පේන්න බෑ. කෙල්ල ටික ඇයි ඉස්සරහා විවුර්තයි කියන්නේ චාන්න දන්නවා. ඒත් සඳුපමා ගැන එහෙම හිතන් ඉන්නවට චාන්න කැමති නැහැ. එහෙම හිතන්න එපා. හැමෝම එක වගේ නෑනේ. එහෙම ආසාවට හිතෙන්නේ නෑ මිස්. එයාගේ ඇසිරීමට අපිට එහෙම හිතෙනවා. ඒ උත්තර දුන්න දසුන් කෙල්ලන්ගේ කතාවට විසිල් එකක් ගැහුවා. චාන්න ඒකට මුකුත් කිව්වේ නැහැ. මිස් ආයේ මෙහෙන් නැද්ද එතකොට? උදව්වක් දෙන්න ඕන වුණොත් අනිවාර්යෙන් එනවා. ඒත් ඒ ගැන ඇයිට ෂුවර් එකක් තිබ්බේ නැහැ. ඔයාලා එහෙනම් වැඩ කරන්න. මං අද වේලාස්සන යනවා. අද මගේ අයියා එනවනේ රටේ ඉඳන්. ඇයි කීවේ සතුටින්. ෂා මරුනේ. මිස් එහෙනම් අපිට ඕසි ටොෆි ඕනේ. ඒට හිනාවකින් ප්‍රතිචාර දක්වපු චාන්‍ය ඔෆිස් රූම් එකට ගියා. එහි අනකට සඳුපමා වුණේ කේශව එක්ක වැඩක. සඳුපමා ඉන්න නිසා චාන්‍ය කේශව ඉස්සරහා ඇසිරුනේ බොහොම පරිස්සමට. අඩුම තරමේ කේශව දිහා බැලුවේවත් නැහැ. ඒ චාන්‍ය ඉන්නේ සතුටින් කියලා දෙන්නම දැක්කා. මොකෝ මෙයා මේ තනියම hina වෙන්නේ. කේශව ඉන්න නිසා සඳුපමා ඇහුවේ සැර බාල කරලා. මුකුත් නැහැ. සඳුපමාට හේතු ඉදිරිපත් කරන්න චාන්නට ඕනේ නැහැ. ඒවට සඳුපමා කේශව දිහා බැලුවා. සුදු අයියේ, පේන හැටියට නම් මෙයාට විශේෂ කෙනෙක් මතක් වෙලා වගේ. මල් hinaවක් තියෙන්නේ නේද? සඳුපමා කිව්වේ කේශවගේ හිතට ඇය ගැන වැරදි අදහසක් දෙන්න. මතීෂ ලංකාවට ඇවිත් කියලා නොදන්න කේශව සඳුපමාගේ කතාවට චාන්න දිහා අමුතුවට බැලුවා. ඒ බැල්මෙන් බේරෙන්න චාන්න කලේ අහක බලාගත්ත එක. ඇය සතුටින් ඉන්න හේතුව දැනගන්න කේශවට ඒ වෙලාවේ ආවේ කුතුහලයක්. බොයිෆ්‍රෙන්ඩ්ව මතක් වෙලා ෂුවර් එකටම. සඳුපමා ආයේ කියද්දී කේශවගේ නම් ලේ නටන්න ගත්තා. චාන්නට කොල්ලෙක් නෑ කියන්න කේශව දන්නවා. ඒත් සඳුපමා මේම අවසනකට නම් කේශව ඉවසන්න උන්නේ පුදුම අමාරුවෙන්. චාන්නේ කතාවලට මුකුත් නොකිය ඉද්දී කේශවට තවත් තරහයි. ඒ සමග චාන්නට මැසේජ් එකක් ආවේ මතීෂගෙන්. සුදු, මාධව එක්ක ටවුන් එකට එන්න. මං දැන් ඒ කිට්ටුවට ඇවිත් ඉන්නේ. මෙහෙන් මොන හරි ගන්නත් ඕනේ. මැසේජ් එක දැක්ක විතරයි චාන්‍ය ෆෝන් එක බෑග් එකට දාගෙන බෑග් එක කරේ දාගත්තා. ඇය කුලප්පු වෙලා වගේ නැගිටලා යන්න හදද්දී කේශව මදකට කලබල වුණා. "හොව් හොව්. ඔහොම ඉන්නවා. ඔය කොහේ යන්නද ලෑස්ති වුනේ?" ඇයි කේශව දිහා බැලුවා. ඔහුගේ මූණ තැලිච්ච කජුලෙල්ලක් වගේ. "ටවුන් එකට. තනියම ටවුන් යන්න මොකටද මේ වැඩ?" සඳුපමා ඉන්න නිසා කේශවට හිතේ හැටියට ප්‍රශ්න අහන්නත් විදියක් නැහැ. සඳුපමාට කේශවගේ හැසිරීම ඇල්ලුවේ නැහැ. ගියාට මොනවා වෙනවද සුදු අයියේ? මේ මං ඉන්නේ වැඩ ටික කරන්න. මෙයාට හම්බෙන්නත් කවුරු හරි ඇතිනේ. සඳුපමා අවසාන වචන ටික කිව්වේ නලවලා. චාන්‍ය ලද අවස්ථාවෙන් ඔෆිස් එකෙන් එළියට යද්දී කේශව වුණේ පස්ස කැඩිච්ච කඩියක් ගන්නට. ඔන්නේ ඉතින් අද මේ විදියට තමයි දෙහදා ආදරණීය නවකතාව නිමා වෙන්නේ. ඉතින් හෙටත් රාත්‍රී 7ට ද ස්ටෝරි channel එක පැත්තට එන්න. ඉතින් අද කොටස ගැන ඔයාට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න අමතක කරන්නත් එපා. හෙටත් රාත්‍රී 7ට මුණ ගැහිමු. ඔයාලට සුබ රාත්‍රියක්.